ආර්ථික අර්බුදයෙන් රට වැටිච්ච වෙලාවේදී අපේ ජනතාව අපහසුතාවයකට පත් වෙලා ඉන්න වෙලාවේදී හැමෝම රට ගොඩ ගන්න බැහැයි කියපු වෙලාවකදී මේ රට ගොඩගත්ත ඒ අභියෝගය බාරගත්ත පුළුවන් කියපු නායකයව මේ රටේ ජනාධිපති කරන්න 21 වෙනිදාට කටයුතු කරනවායි කියන එක මතක් කරන්න ඕනි. 22 වෙනිදාට මේ රටේ වංශ කතාව වෙනස් කරන්නේ මේ මහ පොළවේ උපන්න රජෙක් නෙමේ සහෝදරේ. සහෝදරයව ජනාධිපති කුටුවේ තියන්න ගෑනු අපිට විතරක් එකට එකතු වුණත් පුළුවන්. මේ රැහෙන් මේ බැමි මේ සියල්ල බිඳදා අපි ආ යුතුයි. අපි දේශපාලනික වශයෙන් කාන්තාවන් විදිහට නිදා සිටි යුගය දැන් අවසන්. අපි දකින දත්තවලට අනුව අපිට ගැටලුවක් නැතුව මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු ජාති සජි ප්‍රේමදාස මහතුමා වටේ එකතු වෙලා ඉන්නවා. මේ ඡන්ද සටන එන්න එන්න තියුණු වෙනකොට එකක් මම කියන්න කැමතියි. ඒ තමයි මිනිස්සුන්ව බය කරන්න, මිනිස්සුන්ට තර්ජනය කරන්න, අපි බලා ගන්නම් 21 වෙනිදායින් පස්සේ වගේ කතා කියන එක ප්‍රජාතන්ත්‍රවාදී වැඩක් නෙමෙයි. ඒ නිසා වගකීමකින් වැඩ කළ යුතුයි. වගකීමකින් වැඩ කළ යුතුයි. මිනිසුන්ට ජීවත් වෙන්න ඔබ සියලු දෙනාටම අවශ්‍ය විදියට කන්න බොන්න ගෑස් ටිකයි, ඉන්ධන ටිකයි, විදුලියයි, බෙහෙත් සියල්ලක්ම මේ රටට ආපෝ ලබා දුන්නේ අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මිතුරුනි. එක එක ප්‍රශ්න තිබ්බත් එතුමා ගැන බලන්නේ නැතුව මේ රටේ ජනතාව ගැන හොයලා බල ජනතාවගේ අවශ්‍යතා අනුව එතුමා මේ රටේ මේ වැඩ කටයුතු කෙරුවා. අපේ ගෑස් සිලින්ඩර් ලකුණට තමුන්නාසේලාගේ කතරේ ගහලා අනිවාර්යයෙන්ම එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්නට ඔබ සියලු දෙනාම අත්වල් බැඳගෙන අපිත් එක්ක එකතු වෙන්න කියලා කියමින්